ප්‍රදේයම මම ඉතාමත්ම මගේ ගෞරවණීය ස්තුතිය පිළිගන්නවා මේ කෑගල්ල අදිටන සමග මේ සාර්ථකව පැවැත්වීමට සංවිධානය කරපු මා මිත්‍ර ජෙනරල් විශ්‍රාමික සේකරත් සහ අජිත් විමලරත්න කමාන්ඩර් විශ්‍රාමික ඇතුළු ඒ සියලුම ඒ කණ්ඩායමටම මගේ ස්තුතිය මම ප්‍රථමයෙන්ම පිරිනමනවා. අපේ දොස්තර මහත්ම පළවෙනිම සඳහන් කරා සහ මගේ සගේ වෙන ගුවන් හමුදාවේ සාජන් තුළු කෑගල්ල දිස්ත්‍රික්කයට ඓතිහාසික දවසක් කියලා අද ඒ වගේම ඓතිහාසික දවසක් ඊයේ කළුතර දිස්ත්‍රික්කයේ තිබ්බා. දිස්ත්‍රික්ක පුරාවටම අපි සංවිධානය කරපු අදිටන මේ සමුළු සියල්ලම ඒ අදාළ දිස්ත්‍රික්කවලට ඓතිහාසික වෙලා තියෙනවා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, කවුරුත් නොසිතූ විලසින් අදිටන සමූහයට මේ තරම් සමාජිකයන් ප්‍රමාණයක් එක් රැස් වී ඒ සමුළු ඒ දිස්ත්‍රික්ක හරහා ඉතා සාර්ථකව පවත්වන්න ලැබීම නිසයි. මම නැවතත් සඳහන් කරන්න කැමති අපේ අදිටන සමුළුවට අදිටන සංවිධානයට නොයෙකුත් බාධක පැමිණියත් හැමදාම සඳහන් කරනවා වගේ හැමදාම අපේ අදිටන සංවිධානයට ඉතාමත්ම ශීඝ්‍ර ලෙස සාමාජිකයන් එක් රැස් වෙනවා. ඒ එක් රැස් වෙන්නේ යම්කිසි අරමුණක් ප්‍රබල අරමුණක් පෙරදරි කරගෙනයි. මා හැම විටම එය සංසන්දනය කරන්න කැමති. අපි සියලු දෙනාම විශ්‍රාමික හමුදා සමාජිකයින් නිසා අපේ හමුදාවේ තිබ්බ කාර්යභාරය සමගින් අපේ අරමුණ වෙලා තිබ්බා අපි සේවය කරන හමුදා ඒ හමුදා සමාජිකයන්ට සේවය කරනකොට අපේ වකවානුවේ අපි රාජකාරියේදී සිටි අපේ වකවානුවේ තුල අපේ අරමුණ අපිට තිබ්බ රාජකාරිය තමයි අපේ රටට ඇති වී තිබ්බ ඒ ත්‍රස්තවාදී තර්ජනයෙන් රට මුදවා ගැනීම. ඒට අවුරුදු 28ක් 30ක් වැනි කාලයක් ගත වුණා. දිගු කාල පරිච්ඡේදයක් තිබුණා. ඒ මෙහෙයුම් අපි හිතපු තරම් සාර්ථක වුණේ. නමුත් අන්තිමට අපිට පුළුවන් වුණා 2009 එය සාර්ථකව නිම කරන්න. ඒ මොකද අපිට හොඳ අරමුණක් තිබ්බ විතරක් නෙමෙයි, ඒතක් නොතිබිච්ච එයට අවශ්‍ය කරන ප්‍රබල වටපිටාව ඒ අඩිතාලම අපිට ලැබුණා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ අඩිතාලම දාන්න ඒ වකවානුවේ ඒ පැවති රජයට ඒ අවස්ථාවේ තිබ්බේ ජනතාව විමුක්ති පෙරමුණ හොඳ සහයෝගයක් දුන්නයි කියලා අපිට මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමතියි. එත් එක්කම කියන්න ඕනේ ඒ අවස්ථාවේ අර ප්‍රසිද්ධ කියමන තියෙනවා ඒ විදිහ පාලකයෝ ඒ අරමුණ කරා ළඟා වෙන්න ඒ මෙහෙයුම් කරන්න අපි කුමකින්ද කරන්න කියනකොට ජනතා විමුක්ති පෙරමුණ තමයි කිව්වේ තියෙන එකෙන් කරන්න කියලා. අපිට මතකයි ඒක. ඉතින් එහෙම සපෝට් එකක් දුන්නා ඒ අරමුණ ජය ගන්න. ඒ මම ඒක සඳහන් කරේ සමහර විට අපිට අසන්න දකින්න ලැබෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඒ දවස්වල ජාතික ජන බලවේගය නෙමෙයි
ඒ පැවති රජය 2005 දී බලයටපත් කරන්න උදව් වුණා කියලා පොඩි අර වරද වරදක් පටවන්න උත්සාහ කරනවා. මම මේ අවස්ථාවේ කියනවා ජනතාවෙන් තිබෙරුණ ඒ වෙලාවේ ඒ පැවති රජයට සහය දුන්නේ මම කියපුවේ මෙහෙයුම ජයග්‍රහය ලෙස අවසන් කිරීමට මිසක් මේ රටට අද වෙනකොට අත් වෙලා තියෙන අවශ්‍ය නැති ඒ අසාධාරණ වංචා දූෂිතින් දූෂණයෙන් පිරි පාලනය ගෙනියන්න නෙමෙයි. ඒ සමගින්ම මම සඳහන් කරන්න කැමති අපි අරමුණ ජයග්‍රහණය කරේ ඒට හොඳ පදනම තිබ්බ නිසා. අරමුණ අපි සියල්ලෝම තාමත්ම නිවැරදිව වටහාගෙන අරමුණ කරා අපි වැඩ කරපු නිසා අපේ වෘත්තීය මට්ටමින් අපේ දායකත්වය එයට ලබා දුන්න නිසා අපි විනයගරුක හමුදාවන් හැටියට අපිට අපි ඒ අරමුණ කරා ළඟා වෙන්න තිබ්බ ඊට අවශ්‍ය පුහුණුව ඊට අවශ්‍ය අනිකුත් හැම කාරණයක්ම සම්පූර්ණ කරපු නිසා. නමුත් ඒ අරමුණ කරා අපිට ළඟා වෙන්න පුළුවන් වුණා ඒ කරුණු කාරණා හරියට අපි ඉෂ්ට කරපු නිසා ඒ අරමුණ කරා ළඟා වෙන්න. නමුත් ඒයින් පස්සේ අපිට අහන්න දකින්න ලැබුණා දේශපාලන වාතාවරණය ලංකාවේ ඒ ත්‍රස්තවාදය නිම කරයන් පස්සේ අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වුණා අපේ රටේ පොදු අරමුණ සඳහා අපේ රට ගමන් කරන මාර්ගය ගැන. ඉස්සල්ලාම මට මතකයි ආවා මහින්ද චින්තනය. ඊට පස්සේ රට පෙරට දැන් අලුත්ම එක තිබ්බේ තවම තියෙනවා මං හිතන එක සෞභාග්‍යයේ දැක්ම. ඉතින් ඒවා වචන වලට විතරක් සීමා වෙලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ අරමුණු කරා ළඟා වෙන්න තියෙන මූලික සිද්ධාන්ත ඒ අවශ්‍ය ෆවුන්ඩේෂන් එක මේ දේශපාලනය තුළ නැති නිසා. අපිට ඒ අරමුණු කරා ළඟා වෙන්න තියෙන ඒ මූලික සිද්ධාන්ත මොනවද? පළමුවෙන්ම රටට අවශ්‍ය කරන ඒ සාධාරණ දේශපාලන යාන්ත්‍රණයක් තියෙනවා. රටකට අවශ්‍ය කරන නීතිය ආධිපත්‍ය ගැන රටේ මහජනයා තුළ විශ්වාසයක් තිබිය යුතුයි. හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ දේශපාලනයක් තිබිය යුතුයි. හොඳ ආර්ථික මට්ටමකට රට ළඟා විය යුතුයි. ඔය කිසි දෙයක් නැතුව අපි බලාපොරොත්තු වෙන අරමුණු කරා අපිට ළඟා වෙන්න බෑ. ඒකත් හරියට අර හරියමං අතිවාරමක් නැති බිල්ඩින් එකක් හදනවා වගේ කඩන් වැටෙනවා. ඒත් එක්කම මම මේ අවස්ථාවේ කියන්න කැමති ඒ අරමුණු කරා දැන් අපේ අරමුණ මොකද්ද? අපි ඒ අරමුණ මේ ජාතික ජනබලවේගයට සම්බන්ධ වෙලා අදිටන සමූහය පිහිටවගෙන අපි අපේ අරමුණ මොකක් විය යුතුද? අපේ අරමුණ තමයි ජාතික ජනබලය වේගය වැනි විශ්වාසයක් තැබිය හැකි සහ දැනට මේ රටේ බහුතර ජනතාවක් තුළ විශ්වාසයක් ඇති කළ ඒ දේශපාලන ව්‍යාපාරය මේ රටේ බලයට පත් කරලා මේ රටේ අපි බලාපොරොත්තු වෙන ඒ අරමුණ කරා මේ රට රැගෙන යන්න. ඒකට පළමුවෙන්ම අවශ්‍ය කරන මං ඉහත සඳහන් කරපු රටකට අවශ්‍ය කරන නීතිය ආධිපත්‍ය අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවශ්‍ය කරන ආර්ථික දැක්ම ඒ තුලින් පමණයි අපිට මේ රටේ අවශ්‍ය කරන
මේ රට දැනට වැටලා තියෙන මේ අවාසනාවන්ත තත්ත්වේ මුදවා ගැනීමට අවශ්‍ය කරන ඒ හරි මාර්ගයට යොමු කරන්න පුළුවන් ඔය ටික සම්පූර්ණ කරගන්න තොත් විතරයි. ඉතින් මම ඉතාමත් සතුටින් මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. අද අප රටේ තියෙන කිසිම දේශපාලන පක්ෂයකට ඔය අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත මේ කපේට නම් ෆුල්ෆිල් කරන්න සම්පූර්ණ කරගන්න බැහැ. ඒ පුළුවන් වෙන්නේ ජාතික ජල බල වේගය වැනි අදූෂිත පක්ෂයකට පමණයි. මම නැවතත් මතක් කරනවා මම හේතු දක්වන්නම් ඇයි අනිත් පක්ෂවලට ඒ දේ කරන්න බැරි. ඒ පක්ෂවල කවුරු කෙසේ කිව්වත් අර මම කියපු මූලික සිද්ධාන්තයක් ඉටු කරන්න ගියොත් ඒ පක්ෂවල ඉන්න නායකයන්ටම උදාහරණයක් ගත්තොත් නීති ආධිපත්‍යයට යටත් වෙන්න සිද්ධ වෙනවා, දඩුවම් විඳින්න සිද්ධ වෙනවා. මේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක කරොත් ඔය කිසිම දේශපාලන පක්ෂයක බහුතරයක පිරිසක් ඔය නීතියට අහුවෙනවාමයි. එහෙම තත්ත්වයක් නැති එකම දේශපාලන පක්ෂය අද අපි විශ්වාස කරලා තියෙන එකම පක්ෂය ජාතික ජන බල වේගය. එහෙම ෆවුන්ඩේෂන් එකක්, එහෙම අත්විවාරමක් දාලා මේ රටට අවශ්‍ය කරන ඒ ධනාත්මක සංවර්ධිත මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ ඒ අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත සම්පූර්ණ කරොත් විතරයි. ඒක කරන්න පුළුවන් තියෙන එකට හැකියාවක් තියෙන අදූෂිත දේශපාලන නායකයන් සහ අදූෂිත දේශපාලන සමාජිකයන් සිටින එකම පක්ෂය ජාතික ජනතා බල වේගය නිසායි. එනිසා මිත්‍රවරුනි, අපි අද අපි මෙතනට එක්රැක් වෙලා ඉන්නවා. වෙන දිස්ත්‍රික්කවලුත් මේ හා සමානව සෝදීන වැඩිපුර වැඩි ප්‍රමාණාත්මකව සම්බන්ධ වෙනවා හැමදාම. ඔන්න ඔය දේ තේරුම් අරගෙන තමයි අපි මේ අධිතන සමූහයට සම්බන්ධ වෙලා අපේ උත්සාහය අපිට අවශ්‍ය කරන මේ වැටිලා තියෙන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ගොඩනගන මූලික අර්ථමානව අඩිතාලමක් දාගන්න පුළුවන් ක්‍රමෝපායක් හැටියට තමයි අපි සියලු දෙනා ඒ ගැන හොඳ වැටහීමක් ඇතුව අද මෙවැනි අධිටන කරහ සහ වෙනත් වෘත්තිකයන්ගේ සමූහයන් හරහා අද දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජාතික ජනබලය වේගය වටා එක්රැස් වී ඉතාමත්ම ඉවසීමෙන් 2024 තියෙන ඕනම ජාතික මැතිවරණයක් පැමිණෙන තෙක් ඉවසිල්ලෙන් සහ ඉතා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඒ වෙනස ඇති කිරීමට අපේ අවශ්‍ය කරන ඡන්දය පාවිච්චි කිරීමට ඒ සඳහා තව තවත් අපි අධිෂ්ඨානයෙන් ඉස්සරහට යමුයි කියලා සඳහන් කරමින් මගේ කෙටි වචන ස්වල්පය මම නිමාවට කරනවා. ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක්. යාළුවෝ ජනවරයේ ගෙන්න ජයග්‍රහණ කරනවා.